මහනුවර යාපනය ඒ නවේ මාර්ගයේ පනිච්චන් කුලම ප්‍රදේශයේ සිට වූ මාර්ග රිය අනතුරකින් පුත්කලින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ආපදාවකට ලක්ව ඇති අවස්ථාවක රියතුරු සහ එහි සිටි මගින් කිහිප දෙනෙකු බස් රථයෙන් බැස අලුත්වැඩියා කරමින් සිටියදී එම දිශාවෙන්ම පැමිණි ලොරි රථයක් බසේ පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වයස අවුරුදු 39ක් වූ බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මගීන් දෙදෙනෙකු අනතුර සිදුව වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයේ රියදුරු සහ තවත් මගියෙකුද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළා. මේ අතර බුත්තල ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින්ද පුත්කලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් 22 වරදි තරුණයෙකුයි ජීවිතක්ෂයට පත්ුනේ. රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින්ද වයස අවුරුදු 23ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා දහවනේ වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. සිද්ධ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඒ අනුව ගත වූ පැය කිහිපය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.